නන්ද ජංගිය ජංගිය කැම්පේන එක කියන හරිම පරණයි මේ අරගලයට කිසිසේත්ම සුදුසු නැතික ගොට ජංගියයක් අන්ද මොකෙනව ඉති දුට ගැමුණු තාත්තට ඇව්වේ ගෑනගේ ඇඳුම්න්නේ ඉල්ලන් කෑෝගේ වඩත්ද ඔබ හිතවන් සජිත් ප්‍රේම දසින්ද ඇදකාන් ොකුමාරට දයි කියල්ලා ෆයිල්ටික ලිර දැම්ම තොට ජනතාවත් බොහු නික්වොන කෝ ෆල්ෝෆයිල්ගේර ෆයිල්ටිග ලිට දැම්. <stairs Colored into email> <ca> pues whales, ි අපි බයට නෙවෙයි නොගියේ එ ඒ ඉතාමත්ම පැහැදිලිවම කියලා තිබ නිර්පාක්ෂිකයි. අපි හිතුව අපි ඇතන ගිහිල්ලා ඒකට මාධ්‍යවධානය ගත්තොත් ඒක තුලින්ඒ නිර්පාක්ෂික භාවියට නිර්පාක්ෂික වදා ඒ තියනවා යිට වඩා විධත්ව. ඔබ කණ්ඩාම රයි වග කෙනෙක් වේ අරගලන්න න අප සංවිධාන හැතිට ඉන්නවා. අරගල භූමීන්න අරගලකරුවන්. තරුණවෙන්නට පුළුවන් උන් නවකෑන් වන්නට පුළුවන් අෘත්තිකයන් වන්නට පුළන් මේ හැමඳ නාම ව්‍යවස්ථාව පිළිබඳ දැනුම තිබිය යුත්තුම අයද. හර්තාලකට සහයෝගය දක්වන්න උතුර මිනිස්සුත් ලෑස්ි වෙලා ඉන්නේ. ද ශ හරි හ හභගවෙන් අප දනවත් කරපු විදිහටම ජාතික ජනබලවේගේ පාර්ලිමෙන්තු මන්ත්‍රවරිය ඩොක්. හරි මරසූ රිතින් අපි සූදානම් විශෂ මැතුමට යොමු කරන්න ඔබ ඒ ප ප්‍රශ්න සහ අපි සූදානක ප්‍රශ්නයි බල. වි පිතුල දැන් ද ද ශ බතු දය න ත්ර ඒලැබු ප්‍රශ්ත් තම ට යමු කරන්න දැ විශෂම දැන් අදවස අපි ැක්ම කැම්පේනකක් පටගෙන තියෙනවා නන්දට ජංගියක් විශමදැන් ලංකා ඇතුල ොඩක් කෙලාවටම අපහසකරන කොට අපි දකින දෙයක්ත්තමයි චීතයක් අන්දම නැත්තන්ගෞුමක් කන්ඳුන්ගේ කගඩක්ල මේදල් පාච්චිරනවා අකොරදැ නදර ජංගියයක් ඒතුලින්න්තම විරෝධාවයි පාන. ට ොද මේ එක දකින කැම්පේ එක ඒකන හරි අවාසනාවන්ඒ කැම්පේනක මොකෝ විශේෂය මේ අරගල භූමිය දිහා බලනොකොට කාන්තාවන් ඉදිරිියෙන්ම ඉන්න අරගලයක් බොහෝ විට අපි දකිනවා විරෝධතායේ ස්ලෝගන්සුනත් කියන්න ඉදිරියට නායකත්වය ගාන කාන්තාවන් ඉවා හැම අරගල භූමියක විශාල කාර්යක් කාන්තාවන් කරන්නවා. තරේ ්‍රංගිය කැම්පේන එක කැන හරිම පරණයි. සහ මේ අරගලයට කිසිසේත්ම සුදුසු නැතිකක්. සහ විශේෂයෙන්ම මම දකින්නේ ලහිරු මේ අරගලේ කැපි පෙනෙන එකක් තමා ටික් අලුත් අදහස්සලියට එන්න පොඩි අවකාශයක් පේස එකක් හැදිල තියෙන. අලුත් දේවල් කතාකන අපට වැරදිච්ච තැන් වෙනස් වෙන්න ඕන කියන නිකම් කතිකාවක් දැන් හැදීෙන එන වෙලාවක අරවගේ නිකම් පරණ අදහසක් ගේන එක, අපරාධයකඒ කනම් මනම් කිසිසේත් මානු මත කරන එකත් නෙවේ අන්දක්ක මේ වකොට ඒක ලකු විරෝධයක්ක විට චුට්ක් වවසන දැන් අන්ඩ පැන්සුත්්ඒකට හ දාලා වගේ ඕ නෙවෙයි නනේද තොට ඕකෙන් කියන්න හදන්නේ දැන්ගේ කියන කාන්තාව කියන දුර්වලයි තින් ගෝටට ජංගියයක් අන්ද මෝකයෙනනවනිඉතින් දුටු ගැමුණු තාත්ට ඇව්වේ ගෑනගේ ඇඳුම්නෙ නෙ. ඉතින්ව ඒ කාලන් දන් එන අදහසක් ඉතින් දැන්ඒක් මං කිය්‍යනේ අදට වලංගොයි කර කොහොමදාකිි කියන්න එලා හිරු අනි එක අපි මෙචර වෙනස් වෙලා කියල හ කියනවා පි වෙනස් වෙන්න හදනා ස එහෙම කාර්යභාරයක් අද අපේ සමාජයේ කාන්තාවන් එහෙම නෙවෙයිනන ඉති හැබැ මේ මහිතන ෝ තුරින් ඉති ඔය සාකච්චා ගන්න හොඳද අවස්ථාවක් අපි. හරි ේසියට ෙනන දෙසිිය සි පස් දෙනාවම් වෙලෝම කියලා දෙසිය විසි පහ වගේම මිඩියන විසියකත් වෙනස්වෙන්න ඕනෙ හැ දෙන්න ගොඩක්ත ඇන් තියෙනවා ඒ දෙසය විසි පහ එන්න එතනින්ම තමා ඒ චන්දයම තමාකොට අරගොල්ලො වෙනස්වෙන්න නම් මිලියන විසියකත් වෙනස්වෙන්න වෙන ඉති මේ ඔක්කොම හොඳදයි ම නන්දක්කින මේ හරහා සාකච්ඡායන සංවාදයනවා පිහිතන විදිිය චලෙන් ඒකන වන්නන අ දැන් ඒද දැක දක්මයි ශන ප්‍රශනත් බහුද කවල ප පිට කමෙන් කල තිබ ැග ියෝජ් තානයක තුරනවස්වාාවේදී ආඩ චන්දක සල සක් න පික්ෂ තිබෙත චන්ද හැට පහයි. පිගිමුගුමකින් විශ්වාසබන්ගේයකද අආ්ඩු පරදන්න නවම වශයෙන් තව හතලි අඩග සහයෝයක්කෝනේ කම දවාග ද මේත තතක්ක පාර්ලිමෙන් අපපි ක්දගේ දවස ආණ්ඩුව තමතයන්නේ ජැග්‍රයි මවතක ෑ එක ත මේ පාලිමේන්තුවේ සංයුතිය ප්‍රශ්නය තමයි යෝකෙන් පෙන්නුම් කරන්නේ. ආණ්ඩුව අපි දනුව තුනෙන් දෙක්කක බලයක් එ පත්ව ච්චාන්ඩුවක්. ඉතින් මේ වෙලාවේ ලහිරු මම දකින අර්බූදය ඇතටම අපේ පාලිමේන්තු සංයුතිය සහ පිට අතර තියෙනවා විශාල ගැපපෙරක්. එක න දෙක කොන්ට්‍ර දිික්ටරිය ො සංයුතියෙන් කිසිසේත්ම නියෝජනය වෙන්න එලිය. ඒකම තම අර්බෝදය ඉතින්ද අපිට දැම වෙලාව අපිට වෙන වෙන දේශපාන නාර්බූදවල අපිට කියන්න පුල නි ව්‍යවස්ථාිතමකාකරි අර්බූදයක් ව්‍යවස්ථාපිත අර්බූදයක් නෙවෙේ. ව්‍යවස්ථාව ගත්තොත් චන්දය ලබුණු ශක්තිමත් ආණ්ඩුවක්තාම තියෙනවා. අර්බෝදය වෙලා තියෙනෙ ඒ ආණ්ඩුව තවදුරටත් ජනතාව ආණ්ුව තවදුරටත් පිළිගන්න. විශ්වාස කරන්නේ. ඒක ඔවුන් හැම මොහොත්තකම ඔවන්ගේ විරෝධෙන් පෙන්නුම් කරන. එවැනි අවස්ථාවකට අපිට ව්‍යවස්ථාවම වගන්තිවල එල්ලිලා විසඳුම් මො යන්න බෑ. ඇත වශයෙන්ම මෙතන තියෙන්නේ ආචාරධර්මික ප්‍රශ්නයක් ආණ්ඩුවට තව දුරටත් අයිතියක් තියෙනවද මෙච්චර විරෝධයක් ඔවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙද්දිත් ව්‍යවස්ථාව එල්ලිල බලය ඉන්න අයිතියක් නෑ. ව්‍යවස්ථාව තුළින් ඩීල් එකක් ගහලා ඔලු ගඩිටිකෙන්නලා ඉන්න අයිතියක් නෑ. ඉතින් ඒක හින්දව තමා අපි කියන්නේ සංයුතිය වෙනස් කරන්න අවස්ථාවක් ඉක්මින් ආවශ්‍යයි. ඇවැදඟ බොහෝතනෙක් මේ කමෙන් කළ තිබදයක් තමයි. ඇයි මේ වෙලාවේ විපක්ෂීන්න ක්ඩයම් තනි තනිව රජවෙන්න හදන්න. ඇයි මේ එකතු එන්න ඇතිේ එකතුනා අපි හැට පහයින. අපි අපි සියලු දෙනම් එකතු වෙලානේ ඉන්ති අස් බාකිර්මාකට චන්දදුන්නේ ටයන්නේ එක දුන්න ජාතික ජාන අපි දුන්න චාතික ජන බලවේගයට සාජප දුන්න එතකොට විපක්ෂය එකතු වෙලා මදී මෙතන ඒකනි පෙන්නුම් කරන මොක විපක්ෂයට අඩු වැඩි වශයෙන් තිබේ ඔය චන්ද ප්‍රමාණයම තමා එතොට මේ ඒතියන් මේ තියන සංයුත්තියෙන් චන්දයක් දිනන්න නං එහෙනම් මෙතෙක්කාලා ආණ්ඩුවත් එක්ක චන්ද දුන්න පිරිසක් විපක්ෂයක චන්ද දෙෙන්න්න වෙන එකනි තුරු හලි සටගන්න අවශයෙන් දීල් එකට යන්න වෙනවද හොද මටමන් පි දක් දැ හි ජාදි පතින හුගේ දවස තිබුණු සම්මග සාක්්‍ය සහන්ක බ රට හොක් නොට ික රක් නැ මෙහෙමයි ලයිරු මට අපිට හිතේෙන මෙහෙම දෙයක්. මේ මොහොතේ අවස්ථාවක් උදාවෙලා තියෙනවා ටිකක් වෙනස් විදිහයට අපිට දේවල් කරන්න. වෙනස් අතකට රට යොමු කරන්න. එතකොට අපිටාර පරණ දීර් දේශපාලනයම නේදම මෙතනින් ප්‍රතික්ෂේප වෙනවා කියන මිනිස් අපිට කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරලා වෙනස් දේශපාලන සංස්කෘතියයක්න මිනිස්සු ඉල්ලන්නේ. ඉතින් එතකොට ඒකා ඒ මිනිස්සුන්ගේ ජනතාවගේ ඉල්ලීම මගෑරලාර කෙටිකාලී නව ජයග්‍රහණයක් සඳහා දීල්ල එකක් දානයකට අපි නම් එකඟ නෑහරි. ඒ මේ ඒක නිසා තිකයක් අමාරු ගමන වද අපට මතකම ද හර ඒක ති ර ආඩ පරත්තර මන්ද රාජ පක්ෂන්ඩ ගෙන ජතමක්කතු පෙරම තු ද ග ආසන්න සී පක්ත්තමයි දස් පහලය සිද්දවෙ. ඕඕ ඒවයින්න අපි පාඩන් ඒගන ගෙන තියන. ඒකයි අපි මේ මේ ස්ථාවරයද ඩමග හොඳ පාඩමත්ද නරක පාඩමක්ද ජනතමක්තු පැත්තිෙන්හ ර්තමන පි පි පැත්තික්. ක හොඳ කුත්තිය නරකුත්තින න්කො හෙම ඒ කාල පරිච්චයිද දෙකේම තම මේ අපේ පාලිමෙන්න්ට්ක් එකේ ප්‍රගතිශීලී වන ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගෙන්න්න පුළුවන් වනේ දාහතයි දහනමය ඒ හොඳ දේවල්න හරි ධහනමය විකෘති කල්ලගෙනාවත් තිබ්බකට වඩා දියුණු එකක්නේ. නමුත් ඒක අපිට පවත්වාගෙන යන්න බැරිවුුණ. ඒ ආපුේ ප්‍රගතිශීලී මොකක්හරියේ සංශෝධනයත් එක අපිට එක පවත්වාගෙන යන්න දෑමේදී අමාරුකං අාව පරිවාස ආණඩුවත් සිද් වනේ ඒක දෙ දස් පහලවෙත් සිද්ධ වනේ ඒ ආණ්ඩුව බලයතහවුරු කරගත්තෙන් පස්සේ ඊටවාස්සේ ඒගොලන් වැඩේ ගොල කරගෙන න වල ගදර කියන ච්ව ද ල්ලන් කෑවගේ වඩක්ද. ඉල්ලං කෑවා කියන්න බැහෑමොක මංහිතානයේ මොනවන දාහත හපපුො එකකත් ධානම ආපය එකත් හොඳ දේවල්නෙ ඒවත් තුළින් හොඳ දේවලු සුද් සිද්ධ වුණා හැබයි මද? ඒේකයි අප මේ පාරය හිතාන්නේ අපිට ඒ පාරය ආයි්‍යයන්න බෑ අපි ඉතාමත්ම පැහැදිලිවව කියලා තියෙන්නේ ජනාධිපතිවරයත් අගමැති අතුරු ආණ්ඩුවත් අස්වෙන් නැතුව අපි කිසිම එකඟතාවයකට වෙන කිසි පක්ෂක් එක්ක එන්න බ ැක්කවනදය ද මුහද එකක්මෙන් කල දැන් ෙම විසස් ංගින් වර්තමා ආණ්ඩුව පාජර් පත්තුවර සජබය ආ්ඩුවක් ගන්නත් නෑ ජනතා මුක්තිබෙන ප්‍රාණ්ඩුව ගන්න සූදාන මුත්නෑ රට මොකද වෙන්න විශ්වාස බංග මොන විශ්වාස බංගය දෙකක් තියෙනවා අණ්ඩු සම්බන්ධය සම්බන්ධය විශ්වාස භංගය පාරාජ දිනුවොත් එතකොට අවස්ථාවක් තියෙනවා ජනාධිපතිට අලුත් අග මැති කෙනෙක් පත් කළ අලුත් ආණඩුවක් පහිටවන්න එතකොට ඔහු ඔහුට හිතෙන විදියට වැඩි මන වැඩ විශ්වාස තියෙනෙක් කෙනෙක්න පත් කරන්න වෙන්නේ තින් මේ අස්ථාවර භාවය ටිකක් තව දීර්ගවෙන්න ඉඩ තියෙන ඒකායි ජනාධිපතිවිත්ව ඒරහිවතිය ශවාස ංගයක්ත් ඒහා සාමානව වැදගත්වේ. හරි මට අවංගෝ කියනද ේරු බේ කණ්ඩෑ මතුලේ ක්‍රතිකාවත ඇති හරි. මේ තියන ටේ අස්ථාවර බෝ නැති කරලා ස්ථාවරරටක් හදරන්න. එවැනිසි දවිීමක් වුනොත් උබේනායක අන්ු කුමාර දිසන්නයක අගමතිකම වරගනීද. හ බරගන සූදනම්ද. අපිට ඒක හම්බ වෙන්න. මේ සංයුතිය තුළ අපිට ඒක ලැබෙන්නේ අන්ුුම අපි දෑස්තිද නැද්ද කියන දාලා නෑමතන මොක බල පරාජ භර්ගනිිවරයි නෑ අපි තුන්දන ඉන්න මොක එකක එන්නේ මේ පාල්ලිමේන්තුවේ තියන පාි පක්ෂය නියෝජනය වන විදිත් එක්කන ඔබ හිතවන්ත් සජිත් ප්‍රමදාසසින්දඇ්දේක අන්ර්‍රකුමාරට දේ කියලා. සුදුසුකමානුව නෙවෙයි මේ වසිද්ධ වෙන්නේ. තියන ආසන සංඛ්‍යාවන තුනක් තියන එකක් තියනහතලිස්ගාන පස්ගානක් තියන එකක් තියෙන. ලැන්නේ හෙම අවස්ථාව කන එහෙම වෙන්නහ අර්ගයේ දියරු වෙලාද ධයාරුවෙන්න්න දෙැන බෑ බංහිතන්න අරගලයේ දාරුුවයි කියලා අපිහිතනවා දැන් හෙමයි අපි ඒ බැලුවොත් ගොල්ෆේස් එක ගෝල් ේස එකේ විතරක් තියන අරගලයක් ඇැතිට ඒක ටිකක් එතකොට අර්ගලය ධාරු කරන ටන්් එකක්. නමුත් අපිහිතන එක හෙම එකක් නෙවෙ වෙනකට රට පුරාම. ගල සිද්ධ වෙනවා මිනිස්ු පාරට බැහැර අපි දන්නවා විසි අට වැනිදා වැඩවර්ජනය ඉත්තාමත්ම සාර්ථකව කෙරුණ මම උතුර හිටිය ගිය සතිය දවස් දෙකතුන එහේඋනත් ඒකට සහයෝගය දක්වල තිබ්බ. හර්තාල් එකට සහෝගය උතුර මිනිස්සුත් ලෑස්ි වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ පළවෙනි වතාවට වගේ රටක් හැටියට අපි එකතු වෙලා මේක්ෂණ එකකට යන්නේ ජනත අරගලයකට පිවිසෙන්නේ. ඒක දාරු බවක් මම දකින්නේ. දිියරුවෙන්න්න දෙන්නත් බෑලාහිර. ඒක දිියරුුව එන්න දෙන්නත් බෑ එනිසා තමයි වෘතිය සමිති මේට එකතුවෙලා තියෙන්නේ වෘර්තිකයන්දැන් ඒක වෙනුවෙන් ප්‍රකාශ කරලා තියනෙ මම දැක්කා විශ්වවිද්‍යාල ආචාරයවරුන්ගේ සමිති සම්මේලනය මේ හෙට වැඩට සහයෝකය දක් කොල තියෙන අද මහිතනිගො ගේ ගොලොම අධ්‍යසාකච්ඡාවක් කර. ඒ විදිහට මේකට විවිධ කොටස් එකතු වෙනවා කියන්නේ. ඒක ඉතාමත්ම හොඳදයක්. ඇති එකතුවීම තුරින් දියරුවෙන් නෑ මේක. ඔබ ඇයි අරගලට සාාගනැත්තේ ගොල්පිේ සර්ගලිටවිදශ. ඔග නත් අහනතින ඔබත් බයද හ කිය කියලා. නෑ. අපි අපි බයට නෙවෙයි නොගියේ. එ ඒ ඉතාමත්ම පැහැදිලිවම කියලා තිබ නිර්පාක්ෂිකයි. අපි හිතුව අපි ඇතන ගිහිල්ලා, ඒකට මාධ්‍යවධානය ගත්තොත්, ඒක තුළින් ඒ නිර්පාක්ෂික බවිට නිර්පාක්ෂික වදා එක තියෙනවා අයිට වඩා විධත්වය. ඔබ ක්ඩාම රයි වගෙනෙක් ව අරගලින් වන අප සංවිධාන හැියට ඉන්නවා මුත් එකො කොමද නිර්පක්ෂක වෙන්න ඒ එක තයි ඒ නිර්පාක්ෂික බව ඒගොලො දකින්නේ ගොඩක්වෙලාවට රිජුවම දේශපාලන ඉන්න අ ඇතන ඉන්න එක හොඳද නරකද කියන සාකච්ඡාවේතන ගිය එකත් එක්ක අපේ වෙලාවහිතුන නොගිහින් එන්න එක අරගලයට කරන අරගය වෙනුවෙන් අපේ කරපු දැ නැත්තං මම වෙන වෙන අවස්ථාව කිතේම පාලිමේන්තුව නෙවේ න හිත අනිවාරය මං එතන. ම තු සාරන පාර්ලිමෙන්තු නියෝජනයකන දේශපාලත්වම යරගලිට සහභාගී නොව යුතුද න එඒ දෝ සහභාගෙන් අවස්ථාව දෙන්න හොඳ නැද්ද. හොඳනෑ නෙවේඒ ඒ ඒ අවස්ථාව ඒ ඒ ඒ අවස්ථාව ඒ කොයි කාලද? මහිතන දුරින් ඒ එනකව වෙනවා ලහිරක මොකෝ මේ අරගලයක් දිනෙන් දින වෙනස් වෙනවා. ඒක අපි මාසක රිස්සල දැක අරගලය නෙවේ යද තියෙන්නේ. ඒ එතකොට මේක තීව්‍ර වෙනකොට එතකොට දැගොලොන්ට දේශපාලන පක්ෂ සහරවිට මේකට ප්‍රතික්ෂේප කල්ලම යන්න දැරි ගමනක් කෙනවනි ඇැම පාලිමේන්තු ඇතුළෙත් අරගලයක් තියෙනන මොන වනත් කරන්න අපි කැති වනත් ැතිව. එතකොට මේක පුළුල් වෙන්න මම මේක දකින්නේ මෙම ඒ වෙලාවක් මේ අරගලය තුළින් එනවා යම්කිසි සාකච්ඡාවක් සහ එකගතාවයක් ඇකුට කතාරනුව වෙනසගෙන ගොට ගෝහෝම් විත රක්නවෙෙන ගොට ගෝම හෝම පසෙමොකක්ද වෙන්න කියන එකක්ත් දැන් සාකච. ඒක නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයකටත් මෙතන ඉඩක් තියෙනවා. ඒක ඒකට ඒ වෙලාව ඒක නියෝජනය වෙන්නේ කොතනින්ද කොහොමද කව් මොනවගේ අයද කියන සාකච්ඡාවත් එක්ක වෙලාවක් හෙයි. එතකොට අප අපිත් සූදාන ලයි නොනකට හරි ඔබතු මේ හිට ඔබ විශේෂ විශද්්‍යාල කතිකාචර වරයයක් හැට වර්මානයේ දී කාන්ත නියෝජනැකෙට පාර්ලිමෙන්න්තුව නියෝජනෙකන දයි අරගල භූමී අරගලකරුවන්. තරුණ වන්නට පුළුවන් නවකෑන් වන්නට පුළුවන් වෘත්තිකයන් වන්නට පුළන් මේ හැමඳනාම ව්‍යවස්ථාව පළිබඳ දැනුම තිබිය යුත්තුම අයද. මෙහෙමයි අරගල අරගල කරන්න ව්‍යවස්ථාව ගැන සියලුමේ දේ දැනගැෙන ඉන්න ඔන්න නමුත් දැන් මේ වෙන කොට වියවස්ථාව තත් වඩා දේශපාලනික සවිං්ඥාණ භාවය තියෙන්නවනේ. තවට සමහර දේවල් හට හිතනවා දැන් කියනැ ඉගොලො නෝකොන්ෆිඩස් මෝෂන එක ගැන කතා කරනකට චුට්ට එකක දැනගෙන න්නඕනේ කොමද සිදධවෙන්නේ. ඒ කෞදි ඉදිරිපත් කරනකොට මොකක්ද තියෙන පුළුවන් තත්ය දැන් මේ වෙලාවිින් ද සඊයවෙච් නියෝජ කතානායෙන් පත්කිරීමත් සමගම දැන් කියලට දෙෙසිේ විසි පහම එපා කියලලා මේක ඔප්පුෙන්වා කියලා එහෙම කියන්නත් බෑනෙලා හිර ඒකෙන් පෙන්නුම් කරන්නේ ඇත වශයම මේක බෙදීම. ඉ ඒ ඒකත් එක් ඒ එතකොට අපිට ඒක තේරුම් අරගෙන ඒකත් එෙක් වැඩ කරන්න වෙන්නේ. එතකොට ඒ සවිඥ්ඥාන භාවය ව්‍යවස්ථාව අපි නෝකන්ෆිඩන්ස් ෝෂණ එක කිල්ලනවාන. තොට ඒක කොහොමද වෙන්න ඕනෙ කියනක ගැනත් යම් අදහසක්තියෙන් ඕනේ අනිත්තක්ක දැ ම දැක් හතර වෙනිදන්නේ අපි මේ සතිය පාලිමේන්තුව රැස්සුනේ හතරවවැනි දමනිස්වාන දැ නෝකන්ෆිඩන්ස් මෝෂ එක කෝ කියල. මෙෙම නෙවේ නෝ කොන්ෆිඩස් ෝෂණ එක ඉදුරප ඉත්‍රපත් කරම එක පරිවර්තනය කරන්න ඕන එක න්‍යාය පතරයට එන්න ඕනේ ඔගට දවස්ගානක් යනවා. ඒ වගේ දැනුමක් හැමෝටම තිබෙනැතත් ඒ තියෙන් නඕනේ ඒ නායකයන්ට තියෙන් ඕන. ඒ ඊටත් වඩා මට හිතෙන්නේ දේශපාලනති පරිනොත්ත බවටත් වඩ සවිඥ්ඥාන බව සහ දේශපාලනය කියන්නේ. සංකීර්ණ වැඩක් ප්‍රජෙක්ට එකක් වගේ ඉවර කරන්න පුළුවන්දයක් නෙවෙයි වෙනස් වෙන දෙයක් ඩයිනමික් එකක් අන්න ඒ ඒක තියෙන් ඕනේ මහිතන ඒක දැන් මේක තුළින් මේ පාඩාක් උගන්න නොන හරි අපි දැක්කද යක්තමයිජපිනා එකන් පි එක අනු කොමසාන්න මත්වා ෆයිල් ටිලිට දැම්ම තොර නතාවත් බහොදු නික්වන කෝ ෆල්ෝ ෆයිල් ෆයිල් ටිලිට දැම්ම දැ මුොද වෙන්නේ මෙම ඒ ෆයිල් කීපයක්ම අපි අවාසනාවකට අපේ රට්ටේ එහෙම තොරතුරුව එක්ක නඩු දාන්න පුළුවන් පුරවැසයන්ට නෙවේ ොර වැසියන් හට මට කිහිලා නඩුවත්දාාන බෑය ෆයිල් එකක් එක නඩුදාන්න ඕනේ අපේ ඇනි ජෙනල් තම නඩුව දාන්න ඕනේ. ඒ සඳහාපය ඔව බොහොමයක් බාරදීලා තියෙන්නේ බාර යුතු තැන්වල්ට ැ මේකෙන් මොකද පෙන්නුම් කරන්නනවත පත්තාවක් ඒත් දේශපාලන වුවමනාව නැතුව මේ කිසි දෙයක් සිද්ධ වෙන්න. තොට අපි ගිහිල්ල මේ තොරතුරු බාර දුන්න පදියට අපේ අධිකරණයේ සහර වෙලාවට වෙන්න ඕන විමර්ශන සිද්ධ වෙන්න. ඇටනි ජනරල්ගේව භාරගන්නවා හැබැයි තියාගෙන ඉන්න පුළුවන්. ඒන්නේ අපේ ඒ පිළිබඳ තියන ඒ සියලු දේකම කොනක ඉන්නවා දේශපාලත්නයෙක් ඒ වෙන එක වලක්වන්න. ඕක තම වෙනස් කරන්න අපි දඟලන්නේන. තිං මිනිස්සුන්ට එකත් තේරුම්ගන්න වෙන අපි මේ බලාපොරොත්තු වෙන වෙනස. නි එහෙම ලීසිප් පහසු මේ නිකං එහෙම එකක් නෙවෙේ ඇත්ත වශයෙන්ම අපි අපේ තියන සංස් අපේ තියන පද්ධති නොක්කොම අලුත්කරන්න ඕන පාධතියක්. ජනතාව ඇත්තුළුව. අපි සියලු දෙනාම අලුත් විදියට වැඩ කරන්න වෙන එක. ඒ අත අර්ථයෙන් ගාත්තවලාහිරු මටනම්ක අත්තිශ්‍යයම වැදගත් මොහොතාක් අයිතිහාසික මොහොතාක් ඒ හොන්දතට යන්න අපි සියලු දෙන යවන්න අපි සියලු දෙදනටම වගකීම මතින මේ වෙලා මෙමයි මොහොතා අප නාස්තික කරන්න බෑ හරි ඔබතුම මේ හිතනම යිතිහාසික මහොතේද යිහාක තිීන්දුු එන්නේ මේ යන විදිහට අපිට පේන විදිහට වෙන සිදුවීම් එක්ක පාර්ලුවන්තුෙන්ද ඉන් පිටති දීද. පිට එන බලපෑම තමයි අතිශයින්ම වැදගත්. ඒ පිටටට එන බලපෑමෙන් තමයි පාලිමේන්තුව තුළත් සිද්ධ වෙන දෙයක් වෙනස් සිද්ධවෙන්නේ. හැබැ අපි හිතනවා මේ පාලිමේන්තුව අ එක් අපි බලාපොරොත්තු වෙන ඒ වෙනස යන්න පුළුවන් දුරේ සීමාවක් තියනු. ඒ නිසාඒ එ බලපෑම එන්න වෙනවා ජනතාවට තමන්ගේ, පරමාධිපත්ව බලය පෙන්නුම් කරන්න තව අවස්ථාවක් ලබා ගැනීමට. මේ ඟ ඉක්මනින්ම තව අවස්ථාවක් ලබා ගැනීම වෙනුවෙන් අරගල කරන්නත් වෙන.රි අවසන ප්‍රශ්නේදැ අලුත් කැබිනට එක පි දකින්න කාතාන ෝජ නැතිතර. ඒක ගැනත් පුදුම වෙන්න ඕනෑ මං කිසිසේත්ම බලාපොරොත්තුනෑ මේ හණ්ඩුවෙන් ඒව පිළිබඳ සංවේදී වෙයි කියලා. ඒක වෙෙන් නෑ . මේ කාන්තා නියෝජතයක් තිබ්බත් ඒ ඒ මුළු සංස්කෘතියම අතිශයම ස්ත්‍රීවිරෝධී සංකෘතිය න පාර්ලිතුරගේ වරුත් දෙක ඇතුළ පාර්ලිමටතු හොන් තෙර ගන්න ොට තරම් ගෙනඉන්නේ. ඒ පැත්තෙන් ස්ත්‍රීන්ග ස්ත්‍රීන්ට සංවේදී හෝ එහෙම කිසිද මම නම් බලාපරොත්තු වෙන්න. ඉතින් වෙන්න ලවෙන්නස්ති ස්තුයි.